අවධානය පුහුණු වීම අපේ භාවනා පුහුණුවේදී නිශ්ශබ්දව හිඳීම අවශ්‍ය වන විට ශබ්ද මෝටර රථ කටහඬවල් දර්ශන වැනි දේවල් අපේ සිත් වෙනතකට යොමු කර අපට හිරිහැර පැමිණීමට එන දේ වශයෙන් අපි කල්පනා කරමු නමුත් ඒ ලෙස කරදර කරන්නේ කවුරුන් විසින් කාටද ඇත්ත වශයෙන් ගතහොත් ඒවා වෙත ගොස් ඒවාට කරදර කරන්නේ අපමය මෝටර රථය ශබ්දය වැනි දේ අනුගමනය කරන්නේ ඒවායේ පවතින ස්වභාවයයි එවැනි දේවල් පවතින්නේ අපෙන් පරිබාහිරව යන වැරදි සංකල්පය තුලින් අපි ඒවාට කරදර කරමින් නිශ්ශබ්දව කරදරයෙන් තොරව විසීමේ කල්පිතය එල්ලීගෙන සිටිමු ඒ දේ වෙත අප ගොස් කරදර කරනු මිස ඒවා අපට කරදර නොකරන බව දැකීමට ඉගෙන ගන්න ලෝකය කැඩවතක් වශයෙන් දැකගත යුතුය ඒ සීල ආකාරයෙන්ම මනසේ ප්‍රතිබිම්බයකි ඔබ මේ වටහා ගන්නා විට හැම මොහොතක් තුළම දියුණුවක් ලැබීමට ඔබට හැකි වෙයි එසේම හැම අත්දැකීමක් විසින්ම සත්‍ය හෙළි දක්වමින් අවබෝධය ලබා දෙයි සාමාන්‍ය වශයෙන් නම් නොපුහුණු මනස කරදර කම්කටොළු හා තාඩන පීඩන වලින් ගහණය එනිසා භාවනාව තුළින් සමාධිය ස්වල්ප ලෙස පහළ වන විට සමාධිමේ තත්වයන් භාවනාවේ අවසන් කෙලවර වශයෙන් වැරදි ලෙස වටහා ගන්නා ඔබ ඒවා වෙත පහසුවෙන් ඇලෙන්නේය රාගය තෘෂ්ණාව හෝ වෛරය සහ මුලින්ම සිඳ දැමුවෙමි සමහර විටක ඔබ කල්පනා කිරීමට පුළුවන් නමුත් පසුවට සිදුවන්නේ ඔබ ඒවායින් විනාශ වීම පමණකි ශාන්ත භාවයට අසු වීගෙන සිටීම කැළඹිලි ස්වභාවය තුළ හිර වී සිටීමට වඩා සැබවින්ම අයහපත්ය මක්නිසාද අවම වශයෙන් කැළඹීම තුළින් ගැළවී ගැනීමවත් ඔබට අවශ්‍ය වන නමුත් තව එහාට නොගොස් ශාන්ත භාවය තුළම රැඳී සිටීමට ඔබ සතුටු වන හේයිනි විදර්ශනාව තුළදී අතිශය ප්‍රමෝදජනක පැහැදිලි මානසික ස්වභාවයන් පහළ වන විට ඒවා වෙත ඔබ නොඇලී සිටින්න මෙවැනි මිහිරි රසයක් සමාධිය තුළ පවතින නමුත් එයද අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වශයෙන් දැකිය යුතුය බුදුන් වහන්සේ විසින් භාවනාව තුළින් සොයා ගන්නා ලද්දේ ධානලාභීව විසීම නොවේ එම නිසා ධ්‍යාන හෝ වෙන විශේෂ තත්වයක් හෝ ලබා ගැනීමේ අදහසක් නොමැතිව භාවනා පුහුණුවේ යෙදෙන්න මනස ශාන්තව පවතිද නොපවතිද එසේම එය අල්ප වශයෙන්ද වැඩි වශයෙන්ද යනු දැනගන්න මෙසේ වන විට එයට අවශ්‍ය සැටියෙන් ඒ දියුණු වෙයි කෙසේ වුවද ප්‍රඥාව පහළ වීම සඳහා සමාධිය බලවත් ලෙස පිහිටුවා ගත යුතුය මනස සමාධිගත කිරීම විදුලි යතුර ක්‍රියාත්මක කිරීමට සමාන වන අතර එයින් විහිදෙන ආලෝකය ප්‍රඥාවට සමාන වෙයි යතුර නොමැති විට ආලෝකයක්ද නැත එසේ තිබියදීත් යතුර සමග සෙල්ලම් කරමින් අපේ කාලය අප නාස්ති කළ යුතු නැත එසේම සමාධිය හිස්ව පවතින පාත්‍රයක් මෙනි ප්‍රඥාව නැමැති ආහාරය විසින් එය පුරවා භෝජනය සූදානම් කර දෙනු ලබයි මන්ත්‍රයක් වැනි භාවනා අරමුණක ඇලී නොසිටින්න එයින් ඉටුවන කාර්ය අවබෝධ කරගන්න බුද්ධෝ යන සරල මන්ත්‍රය උපයෝගී කරගනිමින් මනස සමාධිගත කිරීමට ඔබට හැකිවුවහොත් ඒ මන්ත්‍රය අත්හැර දමන්න බුද්ධෝ යනුවෙන් ජප කිරීම නවත්වා දැමීම කුසීතකමක් වශයෙන් ඔබ කල්පනා කරන්නෙහි නම් එය වැරද්දකි බුද්ධ නම් අවබෝධයට පත් යනුයි ඔබ අවබෝධයට පත් අයෙක් නම් ඒ වචනය නැවත කියාගෙන යන්නේ කුමකටද